ස්තුතියි ලේකම්තුමනි මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් යුක්‍රේන රුසියානු ප්‍රශ්නේ සම්බන්ධයෙන් මොකද්ද ලක්රජයේ මතය? විශේෂයෙන්ම අපි ලංකාවෙන් තේ අපනයනය කරනවා. එතකොට ඇස්බස්ටෝස් වගේ දේවල් මේ ලංකාවට ආනයනය කරනවා. දැනටමත් රටවල් රුසියාවට සම්බාධක පැනවීම ආරම්භ කරලා තියෙනවා. දැන් මෙහෙම තියෙන තත්ත්වයක් තුළ අපි කොහොමද මූල්‍ය ගනුදෙනු සිදු කරන්නේ සහ ලංකාවේ දැනට රුසියානු යුක්‍රේන ජාතීන් රැඳී ඉන්නා ඒ වගේම යුක්‍රේනයේ තියෙන ලාංකිකයෝ මේගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙන්න පුළුවන් සහතිකය මොකද්ද? ඔව් මම හිතනවා දැන් අත් වශයෙන් මම අද මේ සාකච්ඡාවට පැමිණියේ මානව හිමිකම් කොමිසම ගැන කතා කරන්නට. නමුත් ඔබ ප්‍රශ්නය ඇහුව නිසා මම කෙටියෙන් උත්තරයක් දෙන්නම්. පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාව දැනට නිරීක්ෂණය කරගෙන ඉන්නවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. මොකද අපි කිසිම රටකට සම්බාධක පනවන්න තරම් ආර්ථික තත්ත්වයෙන් ඉන්න රටක් නෙවෙයි. අපි බලන්නේ හැම රටත් එක්කම ගනුදෙනු කරලා කොහොමද මේ රටේ ආර්ථිකය හදාගන්නේ කියලා. ඒ වගේම පසුගිය කාලේ ලංකාවට සංචාරකයන් විශාල පිරිසක් පැමිණියා. ඔවුන්ගෙන් විශාල වශයෙන්ම ප්‍රධාන වශයෙන් සංචාරකයන් පැමිණියේ රුසියාවෙන් සහ යුක්‍රේන වලින්. ඉතින් එතනදී අපිට ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම දැන් ඊයේ අපි දන්නවා මේ අන්තර්ජාතික වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 පැන්නයි. මේක පහුගිය වසර 10කට විතර පස්සේ තමයි මේ වගේ ඉහළ අගයක් ගත්තේ. ඉතින් මේකෙනුත් අපි වගේ කුඩා ආර්ථිකයට ප්‍රධාන ලොකු බලපෑමක් ඇති වෙනවා. ඉතින් මෙතනදී අපි බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. නමුත් දැන් මේ ඔබ ඇහුවා යුක්‍රේනයේ ශ්‍රී ලාංකිකයන් ඉතා සුළු පිරිසක් ඉන්නේ. අපි කලින් ඔවුන්ට දැනුම් දුන්නා ඔවුන්ට අයින් වෙන්න කියලා. එතනදී කීප දෙනෙක් අයින් වුණා. දැනටත් අපි අපේ තානාපති කාර්යාලය අතර යුක්‍රේනයේ අපේ කාර්යාලයක් නැහැ. තුර්කියේ තියෙන තානාපති කාර්යාලය හරහා ඒ ඉන්න පිරිස සමග සම්බන්ධ වෙලා ඒ පිරිසට අවශ්‍ය නම් එන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපේ විශාල වශයෙන් සිසුන් පිරිසක් ඉන්නවා බෙලරුස් වල. ඒ අයත් එක්ක අපි දැනටත් සාකච්ඡා කරලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාලවලින් අපිට සහතිකයක් දීලා තියෙනවා බෙලරුස් වල ඉන්න සිසුන්ට, ශ්‍රී ලාංකික සිසුන් සහ අනික් අන්තර්ජාතික සිසුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. යම් කිසි අවස්ථාවක් ආවොතින් ඔවුන් ඒ සිසුන්ව බලා ගන්නවා. ඒක ඔයගොල්ලන්ගේ වගකීම. ඒ සිසුන් ගැන කටයුතු කරන්න අපි කියන ආකාරයට ඒගොල්ලන් අපිට උදව් කරනවා. ඉතින් අපි මේ ඩිවලොපින් සිටුේෂන් එක, ඒ කියන්නේ මෙතන මේ වර්ධනය වෙමින් පැවතෙන තත්ත්වය දැන් බලාගෙන ඉන්නවා අපේ ඒ යුක්‍රේන් රුසියාවේ තියෙන තානාපති කාර්යාලවලින් සහ අනිකුත් අපිට ලැබෙන තොරතුරු වලින්. ඒ සම්බන්ධව අපි දත්තයන් එකතු කරගෙන ඒව විශ්ලේෂණය කරමින් සිටිනවා. ඉතින් අර සම්බාධක පනවන්න වගේ දියුණු ආර්ථිකයක් ශ්‍රී ලංකාවට නැහැ. අපිට මම හිතන්නේ මේකෙන් අවාසි වෙන්නේ දැන් අපේ තේ ටික විකුණ ගන්න බැරි වෙයි, තෙල් බැරලයකට අපිට වැඩියෙන් ගෙවන්න වෙයි, ගෑස් වලට වැඩියෙන් මුදල් ගෙවන්න වෙයි, සංචාරකයන් පැමිණීම අඩු වෙයි. ඉතින් මේ වගේ බරපතල නැවත වතාවක් අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක ශ්‍රී ලංකාව පැත්තෙන් බැලුවාම. නමුත් ඉතින් අපි හැමතිස්සෙම විශ්වාස කරන්නේ රටක් විදිහට මේ සාකච්ඡා වලින් ප්‍රශ්න විසඳගත යුතුයි කියලා. යුදයෙන් ප්‍රශ්න විසඳාගත යුතු නැහැ කියන එක. ඉතින් මේකෙදි අපිට කිසිම පැත්තක් වෙනුවෙන් කතා කරන්න බෑ. මොකද හැම කෙනාටම යම්කිසි හේතුවක් තියෙනවා ඒ රටේ ඒ විදිහට කටයුතු කරන්නේ ඇයි කියල එක. ඉතින් මම හිතනවා මේ අන්තර්ජාතික ප්‍රශ්නවලදී මීටත් වඩා සංවේදීව, මීටත් වඩා අවබෝධයෙන් යුක්තව අපි කටයුතු කරන්න ඕනේ. යුද්ධය ප්‍රශ්නයකට විසඳුමක් නෙවෙයි කියන එක තමයි මට මේ වෙලාවේ කියන්න පුළුවන්.